මෙතනින් අයින් වෙනකොට මතක තියාගන්න අපි මේ රිවිෂන් හෝ සෙමිනා හෝ එහෙම නැත්නම් තියරි ක්ලාස් හෝ අපි පටන් ගත්තේ විද්‍යාව පන්තියක් විදිහට නෙවෙයි. ඉස්සරලාම මං ජීවිතේ ඉස්සරලාම මම පටන් ගත්තේ 2008 2008 පටන් ගන්නකොට මගේ ගාව වීඩියෝස් තියෙනවා, ෆොටෝස් තියෙනවා. ඒතර ලොකු ෆෝන් තිබුණේ නැහැ. ඔය ළමයි ඔය ඩිජිටල් කැමරා එකක් හරි කොහේ හරි තිබුණොත් එහෙම එකෙන් ගහපු ෆොටෝස් වගේක් තියෙනවා මගේ ලැප්ටොප් එකේ. ඒව මං අදටත් සමහර වෙලාවට දාගෙන එකින් එක බලනවා. ඉස්සල්ලාම් බන්දි පටන් ගත්ත විදිහේ ෆොටෝස් නැහැ. ඊට පස්සේ අවුරුද්දක් ඉදිරිය ගියාට පස්සේ තමයි තියෙන්නේ. ඉස්සල්ලාම් බන්දි පටන් ගන්නකොට බිම පැදුරු ටිකක් කියලා ගත්තා. අපේ ගෙදර ඉස්සරහා තියෙන පොඩි සන්සෙට් එකක් කියලා ස්තූප කැලක් එකක් තියෙන බිම පැදුරු ටිකක් කියලා ගත්තා. මං දවල් දවසේ කම්පැනික් තුණා, කම්පැනි එකේ වැඩට ගියා. අපේ කෙසල් කම්පැනියක් තියෙනවා, කෙසල් කම්පැනි එකේ වැඩට ගියා. රැයට තමයි පන්ති තියන්න පුළුවන් වෙන්නේ. හවස 5ට 6ට විතර ඔෆ් වෙන්නේ. ඉස්සරහා ළමයි පැදුරු ටික දාගෙන ඉඳගෙන ඉන්නවා. මඳුරුව කනවනේ ඉතින් මඳුරු කොයිල් හතර වටේ පත්තු කරලා ওই විදිහට පටන් ගත්තේ ටියුෂන් ජීවිතේ. ලොකු අරමුණක් තියුනේ නැහැ, බලාපොරොත්තුවක් තියුනේ නැහැ. ඒ වෙනකොට මට කැම්පස් ඇවිල්ලත් නැහැ, ඕලෙවල් ඉවර වෙච්ච ගමන නිසා ඒ ලෙවල් කරලත් නැහැ. ඉතින් මේ ඉගෙන ගන්නවා උගන්වනවා කියන එකේ ලස්සන එතනින් පුදුමාකාර විදිහට මේ පර්ෆෝමන්ට් හැදෙන්න පටන් ගත්තා. එන සමහර දේවල් වලට මම ගොඩාක් මා සාමාන්‍ය ගුරුවරයෙක් උගන්වන ක්‍රමයට වඩා වෙනස් දෙයක් හිතන්න ගත්තා. උගන්වන වෙනස් ක්‍රමයකට උගන්වන්න ඕනි කියන එක මගේ හිතට ලොකු අයිඩියා එකක් ආවා. එතන මේක වැදගත්තේ මෙතනින් පස්සේ අයින් වෙලා යන ඔයාට. මොකද ඔයාලා පුතේ කැම්පස් එකට යනම දවසක අනිවාර්යයෙන්ම යනවා. මේ ඉන්න සෙට් එක 2019 මේ ඕලෙවල් සෙට් එක යන දැඩි විශ්වාසයක් තියෙනවා. මෙතනින් ඉන්න බහුතරය විශ්වවිද්‍යාලයකට යන උසස් පෙළත් හොඳට මේ විදිහටම. මොකද අපි මේ කියන වචන ටිකත් ජීවිත විද්‍යාවේ මෙච්චර අවුරුදු ගානක් තිස්සේ කියපු වචනත් ඔයාලගේ හිතවල තියෙනවා. සමහර වෙලාවට යම්කිසි වැරද්දක් කරන්න පෙළඹුණොත් මාව මතක් වෙයි. මොකද මම ඒකට උපදෙස් දුන්න නිසා. ජීවිතේ සමහර දැන් අපි අතිනුත් වැරදීම් වෙනවා. නමුත් ඒ වැරදීම් වුණත් අපිටත් අසාධාරණකම් සිද්ධ වෙනවා. අපිටත් සමහර අවස්ථාවල හිත රිදෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අපි ඒවා අද දැනෙන්නේ නැති වෙන්න ග්‍රහණය කරගෙන ඉන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි ජීවිතය ගැන තේරුම් ගන්න ගොඩක් උත්සාහ කළා සහ ගොඩක් පිරිසකට ජීවිතය ගැන තේරුම් කරනවා. ඒක නිසා මෙතනින් ඇතුළට එනකොට කොච්චර සතුටෙන් ඉන්නවද, ඒ සතුට කියන එක අවස්ථානුකූලවයි. ගෙදරට ගියාට පස්සේ වෙනම මුහුණු වරක්. ගුරුවරයා කියන කෙනා කොච්චර සල්ලි හම්බ වුණත්, වෛද්‍යවරයා කියන කෙනා කොච්චර සල්ලි හම්බ වුණත් අවශ්‍යතාවයට අපිට යන්න විදිහක් නැහැ පුතේ. ඒක තමයි ඇත්ත කතාව. අද මෙතෙන්ට උදේ ලෑස්ති වෙලා එන්නේ නැතිව මට අද උදේ අසනීපයක් හැදුනොත් එන්නම් බැරි අසනීපයක් හැදුනත් මොක හරි කරලා එන්න වෙනවා නේ. දැන් බඩේලිය යන ගත්තොත් එහෙම එන්නම් බැරි එකක් නේ. නමුත් ඒකට මොකක් හරි විකල්පයක් යොදලා මොකක් හරි කරලා එන්නම් වෙනවා. එහෙම ක්ෂණිකව කැන්සල් කරන්න බෑ. ගුරුවරයා කියන්නේ නිදහසක් නැති මිනිස්සෙක්. මගේ නැන්ද මැරුණ ඊයේ පෙරේදා නොයා ඉන්න බෑනේ. ඊට පස්සේ මිනිස්සු කතා කරනවා මේ මිනිස්සයා මේ පුදුම ලොකු කමක් තියෙන්නේ, දැන් සල්ලි තියෙනවනේ, ගම්පහනේ ඉන්නේ නේද, තමන්ගේ එකෙක් මැරුණම්වත් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ නැහැනේ ඇත්ත සිටුේෂන් එක. මට මේ රෙද්දක්වත් හොද ගන්න වෙලාවක් නැහැ කියලා ඒ මිනිස්සු දන්නේ නැහැනේ. ඒ මිනිස්සු දන්නේ නැහැනේ වෙලාවට කන්න බොන්නවත් වෙලාවක් නැහැ කියලා ඒ මිනිස්සු දන්නේ නැහැනේ. දැන් අද උදේ බතල තැඹුවා. තාම මුට්ටි. මම තැඹුවේ උදේ පාන්දර නැගිටලා. කපලා ලුණු දාලා එවමෙව කරලා තඹල පොලුත් ගෑවා නේද? කන්න වෙලාවක් නැහැ. රෙදි ඇඳගෙන එවමෙව කරලා අරහේ මේ බලනකොට 8යි 5යි වෙලාව. මේ ඒක නිසා ඒ වගේ ජීවිතයක් තියෙන්නේ. පුතේ ලස්සනක් සතුටක්. හැබැයි ඔයාලා හිතයි එතකොට මොන ජීවිතයක්ද ඕක? නෑ පුතේ. මම මෙච්චර නැහෙන්න මැරෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට කුලී වැඩ කරලා ජීවත් වෙන මනුස්සයෙක් ජීවත් වෙනවා. අපේ අම්මලා අප්පච්චිත් නැතිව දරුවා 4 දෙනෙක්ට උගන්නලා ඉස්කෝලේ යවලා කන්න බොන්නක් දීලා ඒ දේවල් කළා අඩුපාඩුවක් නැතිව. අඩුපාඩුවක් කළේ නැහැ. කන්න බොන දුන්නා. බත්, රයිස්, මස් ඒව නෙවෙයි. අපේ ඉදට මස් ටිකක් ගේනවා නම් ගේන්නේ මාස 3කට විතර සැරයක්. කලාතුරකින් එදාට ඉතින් රජ සැප මස් කැලක් කෑවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වේ සම්පූර්ණයෙන්ම අද වෙනස් වෙලා තියෙනවා. මොකද මම දන්න එක දෙයක් තියෙනවා. මම හිතන එක දෙයක් තියෙනවා. මේ අග දිලාපත් වෙලා පොළොවට පස් වෙනවා. ඊට කලින් මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනි. අපි දුක් විඳා
පොඩිකාල අපි දුක්කින්දා එකට අප අපච්චිලාට අප අම්මලාට මුහත් ඇැගිල්ලක් දෙක් කරන්න මිනිස්සු පුළුවන් විදිට අපිට සැපදුන්නා නමුත් අපි දුක්කින් දැත්තරම පර දන්නවද පොඩිකාල මට හොඳර මතකයි අපේ ගෙදර ටහා පැත් ඇල්ලප ගෙදර හිටියේ පH්චයි මාත්තෙක් එයාගේ මේ යුනිෆෝර්ම් එක මහන රෙදිකෑල්ලක් අපේ අම්මට දුන්නා නේද ඕන දෙයක් ඉතින් දෙන්න පුළුවන් නම් ඒක තමයි මානුෂ්‍යත්වයේ ඉතින් මේ මිනිස්සයාට මම මේ මිනිස්සයා නෑ දැන් අවුරුදු 20කින් විතර මම දැක්කේ නෑ එයාලා මාරුවීම් හදාගෙන තිස්සමහරම් පැත්තට ගිහිල්ලා එතනින් පස්සේ දැන් ජීවිතුන් අතරත් දන්නේ නෑ නමුත් අදටත් මට මතක් වෙන්නේ මුලාමතක කරන මිනිස්සෙක් නෙවෙයි මම මොකද අද මෙතෙන්ට ආව නම් මේ මිනිස්සයාත් මට එක හේතුවක් සපෝට් එකක් ඒ රෙදි කෑල දුන්නාට පස්සේ අලුත් අවුරුද්දට අලුත් ඉස්කෝලේ පටන් ගන්නකොට ඒ කියන්නේ ජනවාරි මාසේ ආයෙත් අලුතෙන් ඉස්කෝලේ පටන් ගන්නකොට අපිට පොත් බෑග් ගන්න දෙන්න සල්ලි නෑ අම්මට ඇත්තටම සල්ලි නෑ අපි ඒව ඉතින් දඟල දඟල ඉල්ලුවෙත් නෑ අපිට තේරෙනව නෑ කියලා නෑ කියලා තේරෙනව නම් පුතේ අපි ඒ පස්සෙන් දුවන්න ගියේ නෑ විශේෂයෙන් මම අපේ අක්කලත් එහෙමයි අදටත් ඒකයි මාර එකමුතුයි අපි සෙට් එක අපි දුක් විඳලා ඉගෙන ගත්ත සෙට් එකක් අපි එකාට එකා එකාට එකා ගහබැන ගන්නවා තමයි නමුත් මට මොකක් හරි අසනීපයක් මට මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනගත්තොත් අපේ ඔක්කොමලා පණ උනක් දෙයි ඒ සහෝදරත්වයේ gedara ඇති කරගන්න එක්කෙනාට එක්කෙනා එක්කෙනාට එක්කෙනා අතර අඩදඹර ආරවුල් ගෙවල් වල ඇති වෙන්න ඕනි ඒ gedara අම්මටයි තාත්තටයි ඒව බලාගෙන හිටියොත් කම්මැලිකම නැති වෙනවා හැබැයි කැති පොළු වලින් ගහමරා ගන්න මට්ටමට එපා ඉඩකඩම් වලට ගහමරා ගන්න මට්ටමට එපා ඒව කවුරුවත් ගින යන්නේ නැහැ අරගෙන යන්නේ නැහැ ඉතින් මට මතකයි අපේ අම්මා අපේ අම්මට රෙදි මහන්න පුළුවන් ඉස්කෝලේ යුනිෆෝම් එකට රෙදි කෑල්ල දුන්නත් අම්මා තමයි අපේ ගෙදර මැෂින් එකක් නැහැ එයා පැත්තේ ගෙදර ඉස්සරහ හිටියා මැන්ඩිස් කියලා නැන්ද කෙනෙක් එයාගේ නම මැන්ඩිස් පරණ නම් තියෙන කට්ටිය එයාලා ගෙදර මැෂින් එකක් තියෙනවා අපේ අම්මා අරගෙන යන්නේ එහෙට ඉතින් මමත් හරි ආසයි අම්මා රෙදි මහනකොට මැෂින් එක ඉස්සරහ මම පුටුවක් තියාගෙන ඉඳගෙන අම්මා මේ මහා මහා දෙන රෙදි මට හොඳට මතකයි. ඉස්සරින් මම මේ මීට අදිනවා. මෙහිලා එන ටික අදින්න ආසයි මම මේ 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 මේ. ඒ වගේ පොඩි පොඩි චූන් තිබුණා මට ඉස්සර. හරිද? මේ එතකොට මේ සුදු රෙදි ටික එහෙම අම්මා මහනවා. ඉතින් මම ගිහිල්ලා උතන ඉඳගන්නේ අනිත් කට්ටියගේ අක්කලාගේ නංගිලාගේ රෙදි ටික මහන්න කලින් මගේ කලිසමයි ෂර්ට් එකයි මහලා ඉවර වෙන්න ඕනේ. මං ගෙදරට වෙලා හිටියොත් අම්මා මොකක් මහයිද දන්නේ නැ ඉස්සරලා. ඔතෙන්ටලා හිටියොත් අනිවාර්යෙන් මගේ එකනේ මහන්නේ. දැන් අපි ෆෝන් එකක් හදාගන්න කඩේකට අරන් ගියාම ෆෝන් එක දීලා આવොත් එහෙම ඕක හදන්න එක්කෝ හෙට එහෙම නැත්නම් වැඩ ඔක්කොම ඉවරලා රෑට ඔතෙන්ටලා හිටියොත් අපි ඒක හදනවනේ ඒ වගේ තමයි කොමාරි මේ අර රෙදි කෑල්ල දුන දුබුරු පාට රෙදි කෑල්ලක් අපේ අම්මා ඔය රෙදි කෑල්ලෙන් පොත් බෑග් දෙකක් මැව්වා මේ පොත් බෑග් කියලා කියන්නේ නිකන් කවර් මේ බෑග් එක වගේ ෂිපර් දෙකක් ගෙනත් ෂිපර් දෙක ඇල්ලුවා පිටිපස්සට පටි දෙකක් ඇල්ලුවා වෙන මොකුත් නැහැ ඔච්චරයි ඔන්න ඔය පොත් බෑග් දෙකේ තමයි අපි පොද්දාගෙන ගිය ස්කෝලේට වසවිලි ලැජ්ජයි මට ඒ උනාට ලැජ්ජාව කියන ගෑවිලාවක් තිබුණේ නැහැ අදටත් මට ලැජ්ජාවක් නැහැනේ අදටත් ලැජ්ජාව කියන ගෑවිලාවක් නැහැ නේද නැත්තම් සමහර වෙලාවට මම ડોක්ටර් කෙනෙක් මම ඉන්ඩෝනි මෙහෙම නෑ සමාජයේ ඉන්ඩෝනි විදිහට ඉන්නවා මං අද මෙතන මේ කොට නැඳගෙන ඇවිල්ලා නැහැනේ සමාජයේ ඉන්ඩෝනි විදිහට ඉන්නවා නමුත් අර මහාන් තත්ත්වකම කියන එක මගේ ඔළුවේ නැහැ එක එකන දකින්න විදි වෙනස් වෙන්න පුළුවා නමුත් මම ડોක්ටරින් කරන වෙලාවට ડોක්ටරින් ඒ වෙලාවට මම ඩීසන් එකේ ඒ වැඩේ කරනවා මිනිස්සුත් එක්ක ගණදෙනු කරන වෙලාවට ඒ විදිහට ඒ වැඩේ කරනවා මිනිස්සු මට අවසන්ට වැඳලා යන්නේ හැම මනුස්සයම ඒ මිනිස්සුන්ට ආදරය කරනවා අපි ඒ වෙලාවට ඒ මනුස්සයන්ට එකම පිහිට වෛද්‍යවරයා අපි බුම්මගෙන පුප්පගෙන බෙහෙත් කරන්න ගත්තොත් මේකෙන් සනීප වේද සනීප වෙන්නේ නැහැ ඒ නිසා පුතේ ක්ලාස් එකේදී මම හැසිරෙන විදිහ වෙනස් එතනදී ඔයාව කන්ට්‍රෝල් කරන්න ඕන නිසා සමහර වෙලාවට දරුණු වෙනවා හැබැයි ආදරේ කියන එක හිතේ තියෙනවා. ගෙදරට ගියාට පස්සේ හරීම වෙනස්. අම්මා ඉස්සරහා ගුරුවරයෙක් විදිහට ඔහොම යන්නේ නැහැ. මෙහෙම යනවා. මේ එනවා බලන්න මේ මොකද්ද මේ බෙදලා තියෙන විදිය බලන්න. ඔවා කියන්නේ යන්නේ නැහැ. එයා ඉස්සරහා කුළුපඟ වෙන්න ඕනි. සහෝදරියෝ ඉස්සරහා වැඩිමහල් සහෝදරියෝ ඉස්සරහා ඒ විදිහට ඉන්න ඕනි. එතකොට පුතේ ඕක පුරුදු වෙන ජීවිතේ ඉස්සරලාම. අංකයකට මෝක පුරුදු වෙන්න. Tamanට ලොකු වෙනකොට දෙමව්පියන්ට වඩා සහෝදරයන්ට වඩා වටිනා දේවල් ලොකු දේවල් ලැබේ ජීවිතේට. හැබැයි මතක තියාගන්න ආදරවන්තිය ලැබේ. එයා කියන පදේටම නටනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. හරිද? මානුෂීය පැත්තෙන් එයත් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්න ඔයා කැමති නම් සම්බන්ධතාවයක් පවත්වන්න. නමුත් දෙන්නම අවබෝධයෙන්. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මෙහෙමයි. මට අම්මා වටිනවා. සමහර විට අම්මලා වයසට ගියාම ගොඩක් ගන්නෙ වැරදි තීරණ.
වයසට ගියාම ගොඩක් ගන්නේ වැරදි තියෙනවා. මොකද දැන් ඉන්න ජෙනරේෂන් එකේ අම්මලා හිතන්නේ නැහැ. අම්මලා ගොඩාක් වයසක අම්මලා නම් තාත්තලා ගොඩාක් වයසක තාත්තලා නම් එයාලා හිතන්නේ එයාලගේ ජෙනරේෂන් එකත් එක්ක. දැන් ඉන්න ජෙනරේෂන් එකත් එක්ක හිතන්නේ නැහැ. මේ දෙන්න පාසල් ප්‍රේමයක් පටන් ගත්තේ ඒක එයාලට වැඩක් නැහැ. මේ දෙන්න SMS ගහනවා ඒක එයාලට වැඩක්ම නැහැ. හැමතිස්සම කිව්වේ අපි නම් ලියුම් වලින් මේව කරේ. ඔහොම විකාර තියුන්නේ අපිට. ඒක ගැන උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. මම මේවලට ආදරය කරන්න කියනව නෙවෙයි. ඉලක්ක ටික සම්පූර්ණ කරන්න ආදරය කරගෙන යනකොට සමහර වෙලාවට ගැටලු වෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ, අම්මලා තාත්තලා මොන දේ කිව්වත් තර්ක කරන්න යන්න එපා යාළත් එක්ක. එකක් පව් සිද්ධ වෙනවා. අනිත් එක තර්ක කරලා වැඩක් නැහැ. එයාලා ඉන්න මතේ එයාලගේ මතේ. අනිත් එක ඔයා යාත් එක තර්ක කරන්න සුදුසු නැහැ. අත්දැකීම් වලින් ජෙනරේෂන් වෙනස් වීමත් එක්ක ඔයාලගේ ලොකු තර්කයක් හිතේ ඇති. ගොඩක් අය මන් දන්නවා, පෞද්ගලිකව දන්නවා මන් ගොඩක් අය තර්ක කරනවා. ඒක නිසා තර්ක කරන්න යන්න එපා. සමහර වෙලට කියන්නේ වැරද්ද, නමුත් ඒකට හිස නමාගෙන ඉන්න. දැන් අපේ අම්මා උදාහරණයක් විදියට ඉගෙනගෙන තියෙන්නේ 6 වසරට විතරයි. මම වෛද්‍ය උපාධියක හිමිකාරේ. මම අම්මා ඉස්සරහ පොරද අපෝ නැහැ. මගේ ගුරුවරයා විශේෂම රෝහණ උපුල්කුමාර, මම ගෞරවනීය වන්දනීය පූජනීය මගේ වෛරෝඩි මාණික්කේ ජීවිතේ. මම කියනවා හැමදාම වෛරෝඩි මාණික්කයන් මට කොච්චර වටිනවද, ඊට වඩා දහස් ගුණයකින් මට මගේ ගුරුවරයා වටිනවා. එයා තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. එයා විද්‍යාව ගුරුවරයෙක් විතරයි. මම විද්‍යාව ගුරුවරයෙක්. තව වෛද්‍ය උපාධියක් තියෙනවා නේ. එහෙමයි කියලා මම පොර නෙවෙයි එයා ඉස්සරහා. එයා ඉස්සරහා මම එයාගේ යටිපතුල් දෙකේ තියෙන වැලිටි කුණත් මට පිළිදාන්න පුළුවන්. ඒ නිසා පුතේ අන්න එතෙන්ට තමන් ඉස්සලා තමන්ගේ චරිතය නම්‍යශීලී කරගන්න. කැම්පස් යන කලින් ඕන තරම් පොරවල් බිහි වෙනවා සමාජයේ. ගෞරවාන්විත ගෞරවණීය පොරක් වෙන්න හැමෝටම බෑ. ගෞරවණීය වෙන තරමට තමන්ට දික් වෙන ඇඟිලි සංඛ්‍යාව වැඩි පුතේ. මට දික් වෙන ඇඟිලි සංඛ්‍යාව අප්‍රමාණයි, අනන්තයි අප්‍රමාණයි. නමුත් මං කිසිම අවස්ථාවක පොරක් වෙන්න ගියේ නෑ. ඒක අපි බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි ඉස්සර වෙලාම. ඔයා මෙතනින් පස්සේ පුතේ ඕලවලෙන් පස්සේ එළියට යන්න ඉස්සර වෙලාම ජීවිතේවා ඉස්සර වෙලාම කළ යුත්තේ මොකද්ද? ඔයාගේ ආදරය කරන පිරිස සතුටු කරවන්න. ඔයාට ආදරය කරන පිරිසක් ඉන්නවා පුතේ. සමහරු කියනවා පුද්ගලිකව මට අපේ අම්මා ආදරේ නෑ. ඇයිද කියලා හෙව්වොත් මේ එක හේතුවයි තියෙන්නේ. අනිත් හේතු ඔක්කොම මේකෙන් වැහිලා. අම්මා තමන්ගේ කැතකුණු අතගාපු ඒවා, තමන්ගේ අතපය විකෘති කරන්න නැතිව හදපු ඒවා. ඔයා දන්නවද, දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ අම්මා කොච්චරනම් ඇටෙන්ෂන් එකක් ඒ දරුවට දෙනවද? ඔළුවේ පොඩි හරි තැනක පොඩි ගැටිත්තක් වගේ එකක් තියෙනවා නම් නාන වෙලාවට ඕක හෙමීට හෙමීට දරුවට නොදැනී අතගානවා. හේතුව දවස් කීපයක් අතගානකොට ඔය ගැටිත්ත වගේ එක ෂේප් වෙලා එනවා. මොකද තාමත් අස්ති ටික හරියට හැදිලා නැති නිසා. අත් දෙක මෙහෙම අරගෙන බලනවා, නිකන් ඉන්නවට බලනවා. අතේ පොඩි ඇදයක් තියෙනවා. ඕක මේ විදිහට හෙමීට අතක ගා ඉන්නවා. මොකද ඕක ලොකු වෙනකොට ඇද වෙලා තියෙන්න බැරි නිසා. එහෙම කරපු අතෙන් අම්මට ගහන මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ සමාජයේ. හරිද? ඒක අනිවාර්යම ජීවිත විද්‍යාව ඔයා දැන සිටිය යුතුයි. මම ඒකයි කිව්වේ. අපේ අම්ම ඉගෙනගෙන තියෙන 6 වසරට අපේ අම්ම කලේ කුලි වැඩ, උග්ගස් කැපුවේ, උග්ගස් වලට පොහොර දැම්මේ. මම ආද වෛද්‍යවරයෙක් පොරක් නෙවෙයි. මගේ කොන්වකේෂන් තියේ තව මාසෙකින් විතර. මගේ ජීවිතේ මම බලාපොරොත්තු වෙච්ච ලස්සනම දවස උපාධි ප්‍රදානෝත්සවය තව මාසෙකින් දෙකකින් විතර තියේ. එදාට මගේ හිතේ තියෙන හීනේ නේද, මගේ උපාධිය මං අම්මගේ අතේ තියෙනවමයි ගත්ත ගමන්. මොකද ඒකේ හිමිකාරයා අම්මා. මොකද එයා පන්සපර දුක් විඳලා කුලී වැඩ කරලා මිනිසුන්ගෙන් අප්‍රමාණ වූ බැනුම් ඇහුවා. අප්පච්චිගෙන් අප්‍රමාණ වූ ගුටි කෑවා. නේ සමහර වෙලාවට අම්මා එක එක කෙනාගෙන් සල්ලි ඉල්ලනවා අපිට උගන්වන්න. හැබැයි අපේ අම්මා සල්ලි ඉල්ලන්නේ ණයට. සමහර වෙලාවට ඒ දේවල් අපි දන්න නිසා ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා කියන එක පුතේ අමුතු. ඇත්තට මං කියන්නේ මේ රෝහණ සර් මගේ ජීවිතයට ආවට පස්සේ ලොකු වෙනසක් වුණා. මං දන්නේ රෝහණ සර් කියලා චරිතයක් හිටියේ නැත්නම් අද මම මේ කතාව මෙතන කියන්නෙත් නැහැ. හොඳ කර්ම දන්නවා. අද මම වෛද්‍යවරයෙක් වෙන්නෙත් නැහැ, ගුරුවරයෙක් වෙන්නෙත් නැහැ. මේ මිනිස්යාට අනන්ත ප්‍රමාණමත් පින් දෙනවා. ඉතින් මතක තියාගන්න, ඉස්සර වෙලාවම ඔබ සතුටු කළ යුත්තේ පුතේ තමන්ගේ කරන වැඩපිළිවෙළවල් වලින්, වැඩ කටයුතු වලින් තමන්ට ආදරය කරපු පිරිස. අම්මගෙන් පටන් ගන්න, තාත්තගෙන් පටන් ගන්න, ගුරුවරයාගෙන් පටන් ගන්න. ගුරුවරුන්ගේ හිතේ තියෙන ආදරේ
ඔයාලට තේරුම් කරවන්නේ නැහැ ගුරුවරයා. අම්මා තේරුම් කරවනවා, තාත්තා තේරුම් කරවනවා පුතේ. හේතුව ඒ අම්මට තාත්තට ඉන්නේ ඔයා විතරයි. මට ඉන්න ඔයාලා වගේ පිරිසක්. ඔයා රුපියල් 50ක් කිල්ලුවක් දේට කාඩයක් දාගන්න අම්මගෙන් අම්මා බෑ කිව්වොත් එහෙම ඔයා එක්කෝ පුප්පයි එක්කෝ නොකයිදී අම්මට හිතරිදී අම්මා රුපියල් 50 දෙයි. ගුරුවරයා එහෙම කරන්නේ නැහැ. එකක් තමයි ගුරුවරයාට එහෙම කරන්න අම්මට තාත්තට තරම් බැඳීමක් ඔයත් එක්ක නැහැ. බැඳීමක් තියෙනවා නැතුව නෙවෙයි, අම්මට තාත්තට තරම් ලොකු බැඳීමක් නැහැ පුතේ. අනිත් එක එහෙම කරන්න ගුරුවරයාට ඉන්න තනි පුද්ගලයා ඔයා නෙවෙයි, පිරිසක් ඉන්නවා. ඒ නිසා ගුරුවරයා අම්මා දන්නවා රුපියල් 50 දුන්නොත් ඒක වැරදි. දෙන්න සල්ලිත් නැහැ. අම්මා ඒක දන්නවා. නමුත් ඉතින් මෙයාගේ මූණ අප්සෙට්. කම්පියුටරයක් මට ඕනි කියලා සමහරු කම්පියුටරයක් ඉල්ලනකොට ෆෝන් එකක් මට ඕනි කියලා ෆෝන් එකක් ඉල්ලනකොට අම්මා දන්නවා මේක වැරදි. මෙයාට ෆෝන් එකක් දෙන්න එපා කියලා සර්ුත් කිව්වා එදා දෙමෝපෙරැස්වීමේදී. මටත් හිතනවා මෙයාට දුන්නොත් වැරදි. සමාජයේ ළමයි ෆෝන් වලින් කරන දේවල් වැරදි. කම්පියුටරයක් ගත්තොත් ඇබ්බැහි වෙනවා ගේම් ගහන්න, ෆිල්ම් බලන්න වැරදි. දෙකක් තුනක් තිස්සේ මගෙත් එක කතා කරන්නෙත් නැහැ. අම්මලාට ඒකට අම්මලා කැමති නැහැ. ළමයා කරන්නේ වැරද්දුණත් අම්මලාට අරක දරාගෙන ඉන්න බෑ. හැබැයි ගුරුවරයාට ඒක ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයාට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ නිසා පුතේ තේරුම් ගන්න සමාජයේ ඉස්සරහට යනකොට සතුටු කළ යුතු පිරිසක් ඉන්නවා සතුටු කරන්න. ලොකු හීනයක් හිතේ තියාගන්න දවසක මගේ අම්මයි මගේ තාත්තයි මම මෙතෙන්ට යවනවා.